हाय बुआन बट पेन वैती अभी मैं अरगले दियाकर पु अरगले संबंधिंग करना पिए वर वल्दी अभी तीन बाद फेसबुक लाइव का दान अभी तात्र पात कर लती ना मंद खाऊरू में आ ब्लॉक करना दिखे ला ये सिद्धिच अरगले संबंधे अरगले दियाकर पु आता वेदी पुलिस डिपार्टमेंट तो गत्ते उत्साह है ओबे देखा ये आता वेदी पुलिस है पुलिस पति वर ऐसा लोग वाग की मत्ती बुना එවගේම හමුදාපති වරයාට වගකීම් මත් තිබුණා ශමින්ද්‍ර සිල්වා එවගේම කමල් ගුණසිංහ ආරක්ෂක ලේකම්වරයාට වගකීම් මත් තිබුණා ඔවුන් දන්වා නීතියෙන් තමන්ගේ වගකීම් කුමක්ද කියලා ඔවුන් සම්පූර්ණයෙන්ම වගකීම් පෑරහැරලා උත්සාහ කළේ සම්පූර්ණයෙන්ම අරගලයට ප්‍රචණ්ඩත්වය හඳුන්වා දීමට ඒක වළක්වීමට හැකි වූයේ අපේ ඉන්නා තෘප්තු දෙකේ විපක්ෂයක් සජිත් ප්‍රේමදාස ඉන්නවා සීන ලෝකේ ජනාධිපතිවරයෙක් සජිත් ජනරංජන ප්‍රේමදාස අනිත් පැත්තේ ඉන්න අනු කුමාර දිසානායක ඔවුන් බලාගෙන ඉන්න වෙන කිසි දෙයක් නෙවෙයි කොතනින් හරි මේවයින් මිනි මරුම සිද්ධ වුණොත් ලොකු ප්‍රචණ්ඩත්වයකින් කීප දෙන ෘතුවාල සිද්ධ වුණොත් ඒකෙත් වාසිය ගන්න බලන් ඉන්න තුට්ටු දෙකේ දේශපාලනඥයෝ තමයි අපි ඉන්නේ ඒක කියන්න ඕනේ ජනාධිපති වැතිවරණේ මේ හරක් කළේ ඔකම තමයි සජිත් ගිරිලා සජිත් ප්‍රේමදාසයි අනු කුමාරයි ගිරිලා මහින්ද දේශප්‍රියගේ පුටුව යට නැට්ට අකුලගෙන හැංගිලා රටම පාවා දීපු මිනිස්සු මේ ඊයේ මේ අවස්ථාවේදී වුණ ඔක්කොම දැක්කා මොකද්ද මේ වෙන්න යන්නේ ඒ අවස්ථාවේදී කවුරුත් නෙමේ ඒ අවස්ථාවේදී ඔබ දැක්ක තුරුදත්ත තිලකසිරි ගත්ත ඒ ගත්ත ප්‍රයත්නය ඔහු දුන්න හොඳ වෝණේ ඒක දුන්නා කමල් ගුණරත්නට ඒ වගේම නාගානන්ද මේක විදේශීය සිවිලම ආයතන වලට මේක දැනුම් දුන්නා මොන් තාම එල්ලිල හිටිනවා පණුව වගේ එල්ලිලන කඳ පණුව වගේ මේ අසුචි වලේ ඉඳගෙන කූඩැල්ල වගේ මං කිව්ව කිනිතුල්ල වගේ මේ රට කනවා තියාගෙන මේ ශ්‍රී ලංකා මාතාව දැන් කානුවක වැටලා සිහිසුන් වැටලා ඉන්නවා ඇය දැන් සුසුම් හලනවා ඇය අන්තිම හුස්ම ගන්න වෙලාවේ තවමත් මේ 225 පණුව ටික ඇයව ඇයගේ කුණුලේ බොනවා ලැජ්ජ නැති වැඩක් මං කිව්වේ ඒ කැමරට ඉන්න විපක්ෂයක් මේ රටේ ඉන්න විපක්ෂ නායකයෙක් පොල් පිටි දෙකකට වැඩිය වැඩක් නැහැ සිහින ලෝකයේ ජනාධිපතිවරු ඊයේ වෙන්න ගිය සිද්ධියේදී ඒ අවස්ථාවේදී සුදත්ත සිල්මයි තාමාගේ කරන ඔහුගේ කරපු ප්‍රකාශය නැත්තම් ඒ විදිහට පොලිස් ට්‍රක්ස් යන්නේ නැහැ ඇත්තටම ඊය ආව ප්‍රහාරයක් එල්ල කළාන්ද ඒක මට ආවේ කොහෙන්ද ඉන්ෆෝමේෂන් එක ලන්ඩන් වලින් ආවේ ඉන්ෆෝමේෂන් එක ඊයේ උදේ අද මේ විදිහට ප්ලෑන් කරලා තියෙන ඇටැක් කරන්න කියලා කාටද මේ ගහන්නේ රටේ පුරවැසියන්ට මොනවද පුරවැසිය කරපු වැරද්ද මේ තුට්ටු දෙකේ පාලනය තමන්ගේ අයිතිවාසිකම් මම ඔබට කිව්වා ආණ්ඩුකල යස්ථාවේ තියෙන වගකීම රජයකට මොනවද සෞඛ්‍ය අධ්‍යාපන ආහාර පාන නිවාසම සියල්ලම රජයේ වගකීමක් රටේ පුරවැසියන්ට ලබා දීම ඒ කිසිම දෙයක් නොකර පුරවැසියා රජයට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් තොර මේ විදිහට තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරනකොට තමන්ගේ මූලික අයිතියක් ඒක ශ්‍රේෂ්ඨාධිකරණේ වරින් වර පුන පුනා කියලා තියෙනවා IGP ට ඒ වගේම පොලිස් ප්‍රතිවරයාට ඒ කියන්නේ ඒ වගේම ඩිෆෙන්ස් සෙක්‍රටරිට හමුදා කියන ආරක්ෂක ආරක්ෂක ලේකම්වරයාට ඒ වගේම ආරක්ෂක හමුදාවේ අධිපතිවරයාට කියන්නේ ශවින්ද්‍ර සිල්වට හමුදාපතිවරයාට වහාම නීති ආධිපති ගරු කරපියා වූ මොනවද මේ කරන්න හදන්නේ මේ වගේ අවස්ථාවක තමත් මේ එකද වෙන්නේ වහාම කොටාදී මේක නවත්තන්න ඔබට මේක මේ විදිහට නවත්තන්න බෑ මේක නැවතුවේ යුතුයි නමුත් ඕකේ ක්‍රමවේදය ඔක නෙමෙයි නවත්තන්න දින එකම ක්‍රමවේදය ඔබ වහාම ඉවත්වන්න ඔබ ඕකේ එල්ලිලා සිටින තාක් කල් ඔබට කරන්න බලන එකම දේ ඔබ ඇස් පනා පිට මාතෘභූමියේ දැන් ඇවිල්ලා ගිලිලා 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 අන්තිමට ගිලලා දැන් ඇවිල්ලා නහයටත් උඩින් යන තත්ත්වයට ආවා ඔබ තවමත් මේකේ පණුවෙක් වගේ ඉන්නවා කරුණාකරලා ওই තත්ත්වය වෙනස් කරන්න ඔබට තමයි මේකට දුසඳුම තියෙන්නේ ඔබ දැන් මේ ඉල්ලා එල්ලී සිටින තාක් කල් महिंद राजपक्ष संपूर्ण गोटावे करुणा අද මේ ගැන යන වර්තාවක් යන ආපෝ IMF එකට ඔබ හිතන් දෙපා නාගනන්ද කියන්නේ කවුද කියලා ඔබ දන්නේ නැහැ නාගනන්දට තියෙන කනෙක්ෂන් ඔබ දන්නේ නැහැ ඌ වෙලා ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක ඍජුව සම්බන්ධතා පවත්වන්නේ මේ රට කොසේ හෝ ගලවා ගන්න මට හරි කනගාටුයි කවුද මේ සිහින ලෝකයේ ජනාධිපතිවරයෙක් දෙන්නේ කියන පොල්පිති දෙයක් තියෙනවා කවුද සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඒ වගේම ඔහුගේ ඉන්නවා ළඟම මිනිහෙක් ඉන්නවා කවුද ලාල් කාන්ත ඒ මිනිස්සු බලාගෙන ඉන්නේ මොකටද මේක තව කරල්ලක් ඇති වෙලා රටේ පුරවැසියෝ මැරිලා 100ක් 200ක් විතර ස්පිරිතාලෙ ගිහිල්ලා එහෙම දෙයක් වෙනකම් බලන් ඉන්නවා ඒකේ වාසිය ගන්න. මේ වගේ තුට්ටු දෙකේ මිනිස්සු තමයි අපේ ලංකාවේ දේශපාලනය දෙන්නේ. ඒක දැ 225ම එක හෙලාම ප්‍රතික්ෂේප කරන්න ඔබට තවත් කිසි දෙයක් අවශ්‍ය නැහැ. එක් එක්වත් මේ රටේ
ඔබේ මාතෘභූමිය වෙනුවෙන් පෙනී නැති කියන එක මම ඔබට තරයේ පුන පුනා කියනවා. ඔය ඔක්කොම බලයින්නේ දේශපාලන වාසියක් ගන්න මිසක් මේ රට නිසි තැනක මෙහෙවන්න නෙවෙයි. මේක අපිට හම්බෙච්ච අන්තිම ඒ වගේම අවසාන අවස්ථාව මාතෘභූමිය මේ 225 ගලවගෙන හරි තැනකට ගේන්න. අන්න ඒ වෙනුවෙන් තමයි නාගන්ද පෙනී හිටින්නේ. ඊයේ වැඩසටහනක් තිබුණා. ඒකෙදි ප්‍රශ්න කළා. මම කිව්වේ මේ රට මෙහෙවන්න ගේන්න ඕනේ කවුද? සමහරට අරගොල්ල භූමියෙම මතුවේ නෙළුම් මලක් වගේ තරුණිකෝ තරුණියක් අපි මමත් බලාගෙන ඉන්නේ ඒකට අපි නායකත්වයට ගමු තරුණේ නායකත්වයට ගමු එක්ක තරුණියක් මාතෘභූමියේ මේ කුණු කන මිනිසුන්ගේ නැතුව මගේ ඔනස්ටි ඉන්ටග්‍රිටි ලොයලිටි ක්‍රෙඩිබිලිටි අචල අවංකත්වයේ විශ්වාසනීයත්වයේ හා නීතිගරුකත්වයේ ඒක රකින්න ඒ වගේම පාරිශුද්ධත්වයේ තියෙන නායකත්වයක් වෙනුවෙන් අපි පෙන්ලි හිටමු ඔබත් එක නාගානන්ද පුන පුනා ඉන්නවා දින පතා මේ වෙනුවෙන් ඉන්නවා අරගලය අපි දිරිමත් කරන්න ඕනේ සෑම පුරවැසියෙකුටම මේ වගකීම තියෙනවා කියන එක මම තරේ කියන්න කැමතියි ඔබ ලංකාවේ කොහේ හිටියත් කමන්නේ මේකට සෑම දායකත්වයක්ම දෙන්න මේක මාතෘභූමියෙන් නිසි තැනකට ගියවෙන දෙයක් මේක අපි අරගල භූමියේ ඉන්න තරුණ තරුණියන්ට හා අනිත් අයට නාගානන්දගේ ඒ ආශිර්වාදයේ දිගටම තියෙනවා අපි කිසිසේත්ම මේකට ප්‍රචණ්ඩත්වයෙන් තොරව මේක යමු අද මේ ගන්නා නඩුවේදී අභියාචන අධිකරණයේ පොලිස් ප්‍රතිවරයාට නියෝගයක් ගන්නවා අනිවාර්යයෙන්ම ගෝල් අර ටෙම්පල් ට්‍රීස් එකේ ඉස්සරහා අර පිරිත් නාමගෙන ඒකත් කනවා තියාගෙන අර තියෙන බස් ටිකයි ලොරි ටිකයි පොලිස් ප්‍රතිවරයා කරන ඒ වැරද්ද වහාම අධිකරණයේ මෙදිහත් වීමෙන් ඒක ඉවත් කිරීම සඳහා පියවර ගන්නවා මම නැවත ආයාචනය කරන මේ ජනරජයේ සියලුම පුරවැසියෙකුට ඔබේ අධිකාරී බලය බල ගන්නවා ඒකට එහි මොකෙක්වත් නැහැ. ඒ අධිකාරී බලයට පාර්ලිමේන්තුව ජනාධිපති අධිකරණයේ සියලු දෙනාම යටත් කියන එක කරුණා කරලා ඒක සාක්ෂාත් කරන්න තේරුම් ගන්න ජන රජයේ අධිකාරිය මේ රටේ ඔබ මිසක් ඔය කිසි කෙනෙක් නෙවෙයි. ඒ අධිකාරී බලය බලගන්වලා අපි කෙසේ හෝ මේ 225 මේ රට ගලවා ගමු. මොන ක්‍රමයකින් හරි අපි ඒක කරමු. අපිට මේ අවස්ථාව නැවත ලැබෙන්නේ අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මාතෘභූමිය ඔවුන් සමග මේ තරුණ කැල සමග අපි නිදහස් කරගමු. ඒ සඳහා ඒ තරුණ කැලට නාගානන්දගේ උපරිම දායකත්වයේ ආශිර්වාදය ලැබෙනවා. ඒ අරගලේ අපි කෙසේ හෝ ජයගමු. සෑම පුරවැසියෙක්ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. බොහොම ස්තුතියි ඔබ සැමට. ජනතා අරගලයට ජය වේවා.